එතකොට 18 අහෝසි කළා 19 සම්මත කිරීම තුල මගේ නීතිඥා විදිහට ජයම්පති වික්‍රමරත්න මහත්මයා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කිව්වෙත් මෛත්‍රීපාල සිරිසේනගේ අවුරුදු 6 5ක් කරන්න කියලා නෙවෙයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ජනාධිපතිතුරුගේ කාල සීමාව අවුරුදු 6 5 කළ යුතුයි කියලා ඒ අනුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නේ තියෙන කාලය අඩු කරන්න පුළුවන් ජනමත විචාරණයක් නැතුව හැබැයි 6 7 කරන්න ගියොත් එහෙම ජනමත විචාරණයක් ඕනේ කියලා මම ඒකට කැමති වුණා ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙක් කැමති වෙලා නැහැ තමගේ බලතල අඩු කරගන්න නමුත් මම ඒකට කැමති වෙලා කාලයත් අඩු කරගත්ත බලතලත් අඩු කරගත්තා මේ 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හරහා ජනතාව තුළ යම්කිසි කුකුසක් මතුවලා තිබෙනවා මේ ජනාධිපති වර්ණයට පෙර ආතුව ජනමත විචාරණයකට මේ රට ගෙනියයිද කියලා අපි තාම පැහැදිලිව කියන්නට ඕනේ මේ 22 වෙනි සංශෝධනයේ හරහා කිසිදු ආකාරයකට ජනාධිපති වර්ණය ප්‍රමාද කරන්නට හෝ ජනාධිපති වර්ණයට පෙර ආතුව ජනමත විචාරණයක් වෙන්නට හෝ කිසිදු ඉඩකඩක් නැහැ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තියේ තියෙනවා මේක දික් කරනවා නම් ජනමත විචාරණයක් ඕනේ කියලා තියෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 83 වෙනි වගන්තිය සංශෝධනය කරනවා නම් ඒකටත් ජනමත විචාරණයක් ඕනේ ඒ කාලේ ආණ්ඩුව කිව්වේ අපි ජනමත විචාරණයට තොරව කරන්න පුළුවන් දේවල් කරන්නම් කියලා රණ වික්‍රමසිංහ මහතා තමයි අග්‍රමාත්‍යතුමා වශයෙන් 83ට අත ගන්න නැතුව මේක ඉදිරිපත් කරේ 22 වෙනි සංශෝධනය කාටත් ඕනේ නැති එකක් ගෙනව නැත්තොත් මොනවත් වෙන්නේ නැහැ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 32 වෙනි වගන්තියේ පැහැදිලිව තියෙනවා ජනාධිපති කාලයේ අවුරුදු 5ක් කියලා 22 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් නොකළත් වෙනත් උපක්‍රම දැරුවත් ජනාධිපතිවරණය කල් දැමීමට තියෙන්නේ ඉතාම අඩු සම්භාවිතාවක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ගණන් හදලා බැලුවම ඔක්තෝබර් මාසේ 16ට ඉස්සෙල්ලා ජනාධිපතිවරණය තියලා ඉවර කරන්න ඕන. දැන් ජනාධිපතිවරයාගේ අත් ගැට ගහලානේ තියෙන්නේ 17 වෙනිදායින් පස්සේ මැතිවරණ කොමසාරිස්තුමාට ඒ කණ්ඩායමට තමයි හැකියාව තියෙන්නේ ජනාධිපතිවරණය තියෙන්නේ කවදද කියන තීරණය මේ රටට දැනුවත් කරන්න. හදිසි අවුරුදු 9කට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මොකද මන් දන්නේ එකපාරට මේක මේ කරන්න ඕන උනේ 22 වෙනි ආණ්ඩු ක්‍රම සංශෝධනය ඒකෙන් හදන්නේ ජනාධිපතිගේ දූර කාලය අවුරුදු 5යි කියලා නිශ්චිත කරා මේ වෙලාවේ එහෙම එකක් ඕනේ නැහැ ඒක උසාවියෙන් පැහැදිලිව තීන්දුවක් දීලා තියෙනවා මේ පනත පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවේ 3/2කින් සම්මත කරන්නත් තුන් 3/2කින් සම්මත වුණොත් තමයි ජනමත විචාරණයකට යන්නේ කොහොමත් එවැනි පනතක් පාර්ලිමේන්තුවේ 3/2කින් සම්මත කරගන්න ආණ්ඩුවට බැහැ ජනාධිපතිවරණය කල් දාන්න උසාවි යවලා ජනතාවගේ මනස තුල ව්‍යාකූලභාවය නැති කරලා 22 වෙනි සංශෝධනීය ගැසට් මල්කින් ප්‍රකාශයට පත් කරත් දැන් මැතිවරණ කොමිසමට කිසි බාධාවක් නැතුව ජනාධිපතිවරණය කැඳවීමේ බලය ලැබිලා තිනවා. ඒ අනුව ඔවුන් හෙටින් එළඹෙන සතිය ඇතුළත නාම යෝජනා කැඳවනවා කියලා ඉවරලා කියලා තිනවා. අපි නම් මැතිවරණ වැඩවල හොඳටම වැහලා ඉන්නවා. එතුමා මැතිවරණය කල් දාන්න නෙමෙයි එතුමා හැමදේම හරි නෛතික විදිහට කරන්න ඕමනාවක් තමයි එතන තියෙන්නේ. දැන් ඇඳුම් මහගත්ත කට්ටිය පොඩ්ඩක් බය වුණාම ජනාධිපතිතුමාගේ ප්‍රසිද්ධත්වය දැන් වැඩි වෙනකොට ඔවුන් නොයෙකුත් චෝදනාවල එල්ල කරනවා. සතුරු වෙන්න ඕන ප්‍රශ්නෙම අවුරුද්දයකට ඉස්සෙල්ලා හිටපු විදියයි දැන් ඉන්න විදියයි. ඒ ගැන හිතුවොත් මිනිස්සු ගොඩක් වෙනස් වෙනවා. මම හිතනවා රටට වැඩ ඇති ජනාධිපතිවරයෙක් රට වැඩ ඇති අගමැතිවරයෙක් රට වැඩ ඇති මන්ත්‍රීවරු බිහි වෙනවා නම් හොඳයි කියලා.